Dr. Fixit, waterproofing ලොවේ මහා නාමය. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍ය channel 4 නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මගින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවන යෝජනාව මම ඉදිරිපත් කරමි. අපේ ප්‍රදීප් පුදුගල බන්තුමගේ නාපු යෝජනාව මම ස්ථිර කරනවා. ජාතික කතෝලික කමිටුව ඉදිරිපත් කරපු අතිගරු ජනාධිපතිතුමාට යවපු ලිපිය සභාගත කරනවා හැන්සට් ගත කරනවා කාදින අතිගරු හිමිපාණන් ප්‍රමුඛ මේ සියලුම පියතුමන්ලා මේ සියලුම බිෂප්තුමන්ලා මේ හැමෝම ඉන්නේ එකමතේක ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා මේ තේරීම්කාරක සභාව සාර්ථක තේරීම්කාරක සභාවක් කරන්නට නම් මම යෝජනා කීපයක් කරනවා පළමුවෙන්ම අපිට මෙය පිළිගන්නට නම් මේකේ සභාපතිත්වයේ නම් කිරීම අපිට වාර දෙන්න දෙවෙනි කාරණාව 911 අපිට කියන්නේ විපක්ෂයට සමග ජන බලවේද සමග ජන සන්දහනයේ ඒ වගේම 911 කොමිෂන් එකේ ඔබතුමා දන්නවා සම සමව ඩෙමොක්‍රටික් පක්ෂයනුත් රිපබ්ලිකන් පක්ෂයනුත් සම සමව පස් දෙනා ගානේ පත් වුණා ඒ විදිහට සංයුතිය ඇතිකරන්න මේ ඔය යෝජනා කරන කමිටුවේ එසේ නොවන්නේ නම් අපිට මේකට සහභාගී වන්නට හැකියාවක් නැහැ මේට සහභාගී වෙනවද නැද්ද කියන එක අපි තීන්දුව කරන්නේ National Catholic Committee for Justice to Easter Sunday Attack Victims ඒ අතිගරු කාදිනල් හිම්පාණන් ප්‍රමුඛ බිෂප් තුමන්ලා පියතුමන්ලාගේ ඒ තීන්දුව මතයි අපි අපේ තීන්දුව ගන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ඒ මොකද මේ මම ඒ කාදිනල් උන්නාන්සේ දරපු මතේ එහෙම නෙවෙයි විපක්ෂ නායකතුමා දරපු මතේ මම දරනවා ඒ මොකද මේ පාර්ලිමේන්තුවේ මීට කලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව තේරීම් කාරක සභාවක් පච්චිරුවා ඒ තේරීම් කාරක සභාව සම්පූර්ණයෙන්ම ඒකට පච්චිරුවේ මගේ වෛරකාරයෝ තමයි පච්චිරුවේ ඒ කාලේ ආණ්ඩුව තුල තිබුණු අභ්‍යන්තර ගැටුම් නිසා ඒ තීරින් කාරක සභාව සම්පූර්ණ අසාර්ථක වෛර වෛරයෙන් පලිගන්නා තීරින් කාරක සභාවක් බවට පත් වුණා කතානායකතුමා පත් කරන්න මේකේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු සුදුසු අය කවුද කියලා විශේෂම පෞද්ගලික මම් පිළිබඳව දැඩි වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් කතා කරන වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා ඒක නිසා සම්පූර්ණ මේ ඕඩර් පේපර් එකේ තියෙන විදිහටම මේක පත් කරනවා නම් ඔබතුමාම මේ කියන විදිහට සභාපතිවරයා සහ සමාජයෙන් පත් කරන්න එහෙම නැත්නම් මීට කලින් අසාර්ථක තේරීම් කාර්ය සභාව වගේ මේ කාර්ක සභාවත් අසාර්ථක සභාවක් විදිහට පත් කරලා අපරාධේ ආණ්ඩුවේ සල්ලි මුදල් වියදම් කරන එකේ තේරුමක් නැහැ කියන එක මම ප්‍රකාශ කරන්න ඕනයි සුදී ඔබතුමා හොඳට channel 4 වීඩියෝ එක බැලුවොත් මම එකයි කියන්නේ channel 4 වීඩියෝ එකේ තියෙනවා ජනාධිපති කොමිෂන් වාර්තාවේ සලාද කරලා තියෙනවා හැම කරුණක්ම කරුණු 15ක් තියෙනවා channel 4 එකේ කරුණු 15ක් ඒ 15ම ජනාධිපති කොමිෂන් වාර්තාවේ සලාද කරනවා ඒකයි අපි කියන්නේ මේක ඇත්ත වශයෙන්ම හොඳට පරීක්ෂා කළ යුතු වීඩියෝවක් ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ